ඔෆිස් ට්‍රින් හොඳයිද? අද අපි ඒකට බලමු. අපි SLM ප්‍රොෆෙෂනල්. අද අපි කතා කරන්න යන්නේ ඇත්තටම ලංකාවේ ඉතාම අඩුවට ගන්න පුළුවන් ස්ට්‍රින් වර්ගයක් ගන්න. කොටිම ගියොත් මේක නිකන් දෙන දැනුත් තියෙනවා. ඒ තමයි මේ ඔෆිස් ස්ට්‍රින්ග්ස්. සාමාන්‍යයෙන් මෙහෙමයි ලංකාවේ ගොඩක් අය අඩුවට තියෙන ස්ට්‍රින් සෙට් එකක් දැක්කොත් ඕන දහජරාවක් කමන්න නැහැ කියලා ඕක කිනාලා ගිටාර් එකට දානවා. ඒක ඉතින් නොදුනුවත්කම වෙන්නත් පුළුවන් නැත්නම් ආර්ථික අපහසුතාව වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ ලංකාවේ කට්ටිය ඉතින් හරි කුණු ලෝබයිනේ. ඒක වෙන්නත් පුළුවන්. අද අපි බලමු මේ අඩුවට ගන්න පුළුවන් ස්ට්‍රින් වර්ගයක් ගැන මේ ඔෆිස් ස්ට්‍රින්ග්ස් ඇත්තටම මේ කියන තරම් හොඳයිද කියලා. ඇත්තටම මේ ඔෆිස් ස්ට්‍රින්ග්ස් වෙළඳපොලේ ලංකාවේ ගිටාර් ෂොප්ස් වලත් දැන් තියෙනවා. සාමාන්‍යයෙන් මේක ගොඩක්ම ජනප්‍රියලා තියෙන ඔන්ලයින් ස්ටෝර් වල විශේෂයෙන්ම AliExpress නැත්නම් eBay මේ වගේ වෙබ්සයිට්ස් වල. ඒ වෙබ්සයිට්ස් වල මේක ඉතාම අඩු මුදලකට ඩොලර් 1කට 2කට වාගේ තමයි මේක රිටේල් ප්‍රයිස් එක ගොඩක් කලවට තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ අපි කියන්නේ යූසර් බෝනස් මේ නිකනුන් ඒවා හම්බ වෙනවා. ඒ නිසා අපිත් ඉතින් ගෙන්නලා බැලුවා මේ මේකේ ගුණාගුණ පොඩ්ඩක් පාවිච්චි කරලා බලලා ඔයාලට කියන්නේ. අපි මේ ස්ට්‍රින් සෙට් එක ගෙනු ඇත්තටම AliExpress එකෙන්. ඒක ගෙනාවට පස්සේ අපිට පොඩ්ඩක් මේ කියන්නේ පොඩි සැකයක් ඇති වුණා මේක මේ ඔරිජිනල් ලෝෆීද මොකද්ද කියලා. ඊට පස්සේ අපි ඒ සැක අරගන්න වෙන ඔන්ලයින් ස්ටෝර් එකකින් AliExpress වලින් මේක ගෙනාවේ. වෙන තැනකිනුත් ගෙනාවා ඉලෙක්ට්‍රික් ගිටාර් ස්ට්‍රින් සෙට් එකක්. හැබැයි ඒ පැකේජස් දෙකේ තියෙන ලේබල්ස් ගත්තාම තියෙන කන්ටෙන්ට්ස් ගත්තාම අපිට නම් කිසිම වෙනසක් තේරුණේ නැහැ. අපි හිතන විදිහට මේක ඔෆි ඔරිජිනල් ස්ට්‍රින් සෙට් එකම තමයි. මේක ඉතින් ඇත්ත කතාව කියන්න බෑ. අපිට දෙයක් හොඳ නෑ කියලා අපි තේරුනොත් අපි ඒක ඇත්තටම කියනවා ඉතින් හොඳ නෑ කියලා. අපිට හිතුනොත් මේක පාවිච්චි කරන සුදුසු නෑ කියලා අපි ඒක සුදුසු නෑ කියලා කියනවා. මේ පැකේජ් එක අපිට අතට ගත්ත ගමන් පොඩි සැක සහිත තැන් කිහිපයක් හම්බ වුණා. පළවෙනි සැක සහිත දේ තමයි මේක මෙයාලා ඇඩ්වර්ටයිස් කරන්නේ මේ ඉන්ටර්නල් කෝ එක හෙක්සගනල් ෂේප් එක කියලා. ඒ කියන්නේ ඔයාලා දන්නවා ඔය 6th, 5th, 4th and 3rd කියන ස්ට්‍රින්ග්ස් ඔයාලා දන්නවා මැද තියෙනවා ස්ටිල් කෝ එකක් වටේ තියෙනවා කොයිල් එකක්. මෙයාල ඇඩ්වර්ටයිස් කරනවා ඒ කෝ එක හෙක්සගනල් ෂේප් කෝ එකක් කියලා. සාමාන්‍යයෙන් ඔයාලා වෙන ස්ට්‍රින්ග්ස් බැලුවත් උදාහරණයක් ඒර්නි බෝල් වගේ ලෝක ජනප්‍රිය ස්ට්‍රින් සෙට් එකක් ගත්තොත් ස්ට්‍රින් මැනුෆැක්චර් කෙනෙක් ගත්තොත් එයාලගේ හෙක්සගනල් කෝ එකක් තියෙන ස්ට්‍රින්ග් සාමාන්‍ය ස්ට්‍රින්ග්ස් වගේ 3 ගුණයක් 4 ගුණයක් වගේ මිලෙන් අධිකයි. ඉතින් අපිට පොඩි සැකයක් ආවා මෙච්චර අඩු මුදලකට කොහොමද මෙයාලා මේ හෙක්සගනල් කෝ එකක් තියෙන ස්ට්‍රින් සෙට් එකක් දෙන්නේ කියලා. අනිත් එක තමයි මෙයාලා ඇඩ්වර්ටයිස් කරන විදිහට මේ ස්ට්‍රින් එක හදලා තියෙන්නේ 75-25 බ්‍රොන්ස් කියන මැටීරියල් එකෙන්. ඒ කියන්නේ මේක 75%ක් තියෙනවා කොප, 25%ක් තියෙනවා බ්‍රොන්ස්. ඒ වුණාට එයාලගේ මැනුෆැක්චරර් වෙබ්සයිට් එකට ගියාට පස්සේ මේ TX620 කියන ස්ට්‍රින් සෙට් එක යාලා නම් කරලා තියෙන මැටීරියල් එක පොස්ප බ්‍රොන්ස් කියලා. ඒක ඉතින් මේ දෙක ගැලපෙන්නේ නැහැ ඇත්තටම. ඒ නිසා අපි බැලුවා මේතර මොකක් හරි මෙතන මේ හොරයක් බොරුවක් වංචාවක් තියෙනවද කියලා. අපි දන්නේ නැහැ ඇත්තටම. තාම දන්නේ නැහැ. පොඩි සැක සහිත තැන් කිහිපයක් ඇතුණා. අනිත් වැදගත්ම දේ තමයි මේක පිටිපස්සෙ තියෙන QR කෝඩ් එක. ඒ QR කෝඩ් එක මැද ඕෆී කියලා තමයි තියෙන්නේ. සාමාන්‍ය මේ QR කෝඩ් එකෙන් එක්ක ප්‍රොඩක්ට් එක වෙරිෆයි කරගන්න එහෙම නැත්නම් මැනුෆැක්චරර් වෙබ්සයිට් එකට. මැනුෆැක්චරර් වෙබ්සයිට් එක මෙයාලා සඳහන් කරලා තියෙනවා www.office.com කියලා. සාමාන්‍යයෙන් QR කෝඩ් එක ස්කෑන් කරපුවම ඔත office.com වලට යන්න ඕන. හරි මම දැන් QR කෝඩ් එක ස්කෑන් කරා. මම ඒ ලින්ක් එක ක්ලික් කරනවා. හැබැයි ලින්ක් එක ක්ලික් කරාට පස්සේ මට ආපු URL එක නම් ඒ office.com කියන එක නෙමෙයි. මෙයාලා යනවා මේ WeChat කියන social chatting app එකට. ඒ කියන්නේ මේ WeChat කියන එකේ download QR code එක තමයි මෙතනට මෙයාලා add කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක මෙහෙම වෙන්න බෑ. මේක bloatware එකක් ඇත්තටම. මේක spam එකක් කියලා කියන්න පුළුවන්. ඊට උඩින් තව QR code එකක් තියෙනවා. ඒ QR code එක scan කරපුවම අපිට හම්බුනේ ඒ WeChat කියන software එක තමයි download කරන්න. hexagonal coil එක ගැන කතා කරොත් එයාලා දාලා 8% nickel තියෙනවා කියලා. ඒ කියන්නේ මේක සාමාන්‍ය steel coil එකක් කියන්නේ steel කියන්නේ සාමාන්‍ය යකඩ සහ carbon ඔය දෙක එකතුව. ඉතින් 8% nickel තියෙනවා කියන්නේ එහෙනම් 92% තියෙන්න ඕන steel. ඉතින් මට ඔතනත් පොඩි ප්‍රශ්නයක් ආවා. මොකද මේ වගේ nickel based කෝ එකක් තියෙන ස්ට්‍රින් සෙට් එකක් මෙච්චර අඩුවට නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියන එක සම්බන්ධව. තව දෙයක් කියන්න තියෙනවා මේ වීඩියෝ එක ඇත්තටම කොටස් දෙකකට තමයි අරන් ඉන්නේ. අද අපි මේ ස්ට්‍රින් සෙට් එක දාලා අපේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක අපි ඔයාලට කියනවා. ඊට පස්සේ අපි සතියක් තිස්සේ මේ ස්ට්‍රින් සෙට් එක පාවිච්චි කරලා ගිටාර් එක ප්ලේ කරලා ගුණාගුණ අපි සතියකට පස්සේ අනිවාර්යෙන් ඔයාලට අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි අපි දැන් මේ ස්ට්‍රින් සෙට් එක අන්බොක්ස් කරලා බලමු. අපි දැන් බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉස්සරලාම ස්ට්‍රින් සෙට් එකක් ගත්තොත් මේ තියෙන ස්ට්‍රින් සෙට් එක හැබැයි වැකියුම් සීල් කරලා නැහැ. එතනත් මේක ඇත්තටම එච්චර හොඳ මෙතඩ් එකක් නෙමෙයි, මැනුෆැක්චරින් මෙතඩ් එකක් නෙමෙයි. මොකද මේක ඇතුලේ වාතය තිබුණොත්, ඔක්සිජන් තිබුණොත් මේක ඔක්සිඩයිස් වෙන්න පුළුවන් නිසා. එහෙම නැත්තම් කරන්න ඕනේ මේ ඔක්සිජන් අයින් කරලා නයිට්‍රජන් වගේ ඉනර්ට් ගෑස් එකක් පුරවන්න ඕන. සාමාන්‍යයෙන් ඒක මිල අධිකයි වැකියුම් සීල් වලට වඩා. ඉතින් මං දන්නේ ඔෆිස් සමාගමේ මිල අධික ක්‍රමයේ පාවිච්චි කරලා තියෙනවද කියලා. කොහොනත් දැන් බලමු. එක හොඳ දෙයක් තියෙනවා. මෙයාලා කලර් කෝඩ් කරලා තියෙනවා ස්ට්‍රින් එක හඳුන්වා ගන්න. ඊට අමතරව ඔෆි මොකක් හරි කාඩ් එකක් විසිටින් කාඩ් එකක් මම තියෙන තරමක් තියෙනවා චයිනීස් ලැන්ග්වේජ්. තව අවුරුදු 10ක් විතර ගියාට පස්සේ නම් ඉතින් අපිට කියන්න පුළුවන් වෙයි. දැන් නම් කියවන්න බෑ. අපි මේකත් QR කෝඩ් එකක් තියෙනවා. මේකත් පොඩ්ඩක් ස්කෑන් කරලා බලමු. ඔව් එතනදිත් ආවේ ඇත්තටම WeChat group එකකට තමයි. ඊළඟට ඇතුලේ තියෙනවා තවත් පොඩි කොල කෑල්ලක්.
ටික එකක් නෙවෙයි දෙපැත්ත ප්‍රින්ට් කරලා ඒකත් තියෙන තරමත් තියෙන්නේ චයිනීස්. හරි ඒ තමයි අන්බොක්සින් එක. අපි මේ strings ටික දැන් කඩලා බලමු. මම කලින් මතක් කරා වගේ එක හොඳ වැඩක් කරලා දිනවා. ඒ තමයි යාලා string guide එකක් දීලා තිනවා. එකේ color code කරලා දිනවා. string set එක අතර ගත්ත ගම පොඩ්ඩක් බය හිතෙනවා. මොකද e first එක මම අතර ගත්තාම නිකන් මේක tune කරන්න පුළුවන් වෙයිද කියලා සැකයක් තියෙනවා. මේක gauge 10 කියලා තිබ්බට මේක thickness එක නම් ඉතාම අඩුයි. gauge 10 කිව්වට 10 තරම්වත් නැතිද මන්දා. අපි බලමු අපිට tune කරගන්න පුළුවන් වෙයිද කියලා. ඒ වගේම අපි දැන් මේකේ hexagonal කෝ එකක් තියෙනවා කිව්වා. ඒකත් අපි පොඩ්ඩක් check කරලා බලමු. මම string එකෙන් බොහොම පොඩි කෑල්ලක් clip කරගන්න. මොකද නැත්නම් අපිට දාගන්න බැරි වෙයි ඊටා එකට. අපිට නම් පේන තරමේ මේක hexagon එකක් නෑ. මේක round කෝ එකක් තියෙන්නේ. ඒ කියන්නේ advertisement එක ඉතින් බොරු තමයි. අපිට hexagon එක පේන්නේ නෑ. මේ කාචර පේන්නෙත් නෑ. අනික්ෂක් මේ වෙලාව අපි කව නෑ බලන්න. ඔයාලට පෙවුණොත් hexagon එක මේ පොඩ්ඩක් ඉතින් අපිටත් කියන අපිට නම් ඉතින් එහෙම hexagon එකක් පේන්නේ නෑ. ඒ කියන්නේ මේක hexagon කෝ එකක් නෙවෙයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මේකේ advertise කරලා තියෙන hexagon කෝ එකක් තියෙනවා කියලා. අපි සැක් කරපු දේ හරි hexagon කෝ එකක් නෙවෙයි තියෙන්නේ. අපි මේක guitar එකට දාලා බලමු මේ strings කොච්චර කාලයක් අපිට play කරන්න පුළුවන් වෙයිද. ඒ වගේම මේ strings වලින් එන acoustic output එක අපි පොඩ්ඩක් අපි අහලා බලමු. අපි ඒකේ ගුණදොස් වලට කියන බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් අපි string එක guitar එකට දාමු. අපි string එක දාලා දැන් tune කරගත්තා. හැබැයි අපිට first impression එක හැටියෙන් නම් කියන්න තියෙන්නේ පොඩ්ඩක් පොඩ්ඩක් බේස් ගතිය ටිකක් අඩුයි වගේ නිකන් ටකරන්ට ඕන නැක් වගේ තමයි එන්නේ. ඒ වුණාට පොඩ්ඩක් tune ඉක්මනට බහිනවා වගේ ගතියක් තේරෙනවා. අනිත් strings වලලා string set එක අලුත් නිසා දන්නේත් නැහැ. string එක පොඩ්ඩක් ඇදෙනවා වගේ තේරෙනවා. කියන්නේ tune කරන් string එක පොඩ්ඩක් ඇදෙනවා වගේ තේරෙනවා. අනික මේ මම e string එක play කරොත් පොඩ්ඩක් අර නිකන් ඩල් ගතියක් තමයි එන්නේ. අපි බලමු අපි ඊළඟ සතිය අනිවාර්යෙන් මේකේ ෆුල් ටෝන් රිවියු එකක් වලට අරගෙන බලාපොරොත්තු වෙනවා. බලමු සතියක් ප්ලේ කරලා අපිට මේක දරා ගන්න පුළුවන් මට්ටමකට එයිද කියලා. අපි ඔයාලට අරන් ආවේ ඔෆී ස්ට්‍රින්ග්ස් එන අපේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක. අපි හරියටම තව සතින් ඔයාලට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන මේ ස්ට්‍රින්ග්ස් පාවිච්චි කරද්දි මොන වගේ ෆීලිං එකක් ඇඟිලි වලට තියෙන්නේ, කල්ලයක්දි මේ ස්ට්‍රින්ග්ස් කොහොමද, ඒ වගේ ගොඩක් කරුණු අරන් ඉන්න බලාපොරොත්තු වෙන. ඒ වගේම අපි ඊළඟව තව මේ ඔෆී ස්ට්‍රින්ග්ස් වෙනුවට ලංකාවේ ගොඩක්ම දෙනෙක් යූස් කරන මෙන්න මේ ඇලි ස්ට්‍රින්ග්ස් ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් අපි තවත් දවසක හම්බෙමු. ජය වේවා.